සමන්තාචක්වාලිසු අත්‍රාගච්චන්තුදවතා සන්ඳහම්මං මනිරාජස්ස සුනන්තු සගගමොක්හදං දම්මත්සවන කාලු අයංබදන්තා දම්මත්ශාවනෙ කාලු අයංබදන්තා දම්මත්සාාවන පාලු අයංබදන්තා නොමුතස්සෙ භගෙබතුවරහතුෝ සම්මහා සම්බුදදස්ස නමුතස්සේ භගෙවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සේ භගෙබතු අරහතු සම්මාහා සම්බුදදස්ස අහංකෝ පනානන්ද ඊතරෙහි චින්නෝබුද්ධෝ මහල්ලෙකෝ අදගතෝ වයෝ අනුපපතෝ පසීතිකෝමේ වයෝ වත්තනේ සයතාපයා නම්ද ජද්ජර සකටන්දේවේද මිස්සකේන ජාපේති ඒව මේවකෝවානන්ද වේද මිස්සකේනම්්‍ය තතාගතස්ස කායෝයාපීහිතීති ස්්‍රද්ධා සම්පන්න කාරුණ එකක සුපින්වත්න අදත් මේ උතුම් පතාගත දේශනාව මුළුමත් ලෝකේටම සංනිවෙදනය කිරීම සඳහා තමන්ගේ පින්බර දායකත්තය ලබා දෙනවා අංක හතරෙන් එකෙන් එක සෝමානන්ද පාර නැදිමාල දිහිවල ලිපිනේ පදිංශේ සුනිලා අමරකෝන් පින්වත් මහත්නිය විසින් මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බරදායකත්තේ ලබා දෙන පින්වත් ඔබතුමියටත් තුම් ධර්මය ශ්‍රවනය කරන ලක්වාස ලෝකවාස හැම දෙනාටම නිදු බවත් නීරෝගි භාවත් චිරජීවනත් ලැබේ බායි කියලා ප්‍රාර්ථනා කරන්න කැමැති. පන්නත්න මේ සතිී පුරාවටත් අප මහා සෑය වන්දනා කළා. ඒ මහා සෑයේ වන්දනාකිරීමෙන් ලැබෙන ලැබුණු අනන්ත කුසල ශක්තිය බලය. ම උතුම් තතාගත දේශනාභශ්‍රවනය කරන ලක්වාස ලෝකුවාසි ඔබ සිල දෙනාටම නිදු නීර්ග බවත් චිරජේවනයක් ලැබේවා උතුම් ධර්මේ ශක්තියෙන් මහාසයි අනන්ත් අනුවස් බලයෙන් ලඩදුක් කාදයට පත්වෙලා සිටින රදර බාදකොට පත්වෙලත් සිටින දහස් සංඛ්‍යාත වූ අපේ සැදැහැවත් ඔබ සිලු දෙනාටම අපේ ආශිර්වාදී ප්‍රාර්ථනා කරනවා ඉක්මං ස්වේ ප්‍රාර්ථනා කරනවා මෙ සියලු ප්‍රර්ථනාවන්ගේ බලාපොරොත්තු අධිෂ්ඨානයන්හි අවසානම ප්‍රතිඵලයේ යුතු වන්නේ උතුම් චතුරාරී සත්‍යය ධර්මී අවබුධ කරගන්ට ප්‍රඥාවම පහළවේවායි කලකිෙන කාරණාව. රටටත් ලෝකේටත් සෑහම දෙනාටමත් ශිීවිතයට වාසනාවන්ත යහපත් වූ පැහැබර වූ කාල පරිච්චයක් උදාවේවා. මේ උතුම් ප්‍රාර්ථනාවන් මේ උතුම් මධිෂ්ඨානයන් සමඟ වෙසක් කාල පරච්චේදය උදාවන කාල පරච්චේදය. එමන තන් භාග්‍යවන්ත මාසේදී අපි බොහෝ දෙනෙක් අපේ ජීවිතය තුළ විදාකර විදියේ යම්යම් විිනෝධ කටය තුළ නිරතු වෙලා චාරිත්‍රයන්ට සම්ප්‍රදායන්ට බොහොමයක් දෙවල් නිරත වෙලා අලුතින් අපේ ජීවිතයට අධ්‍යාත්මික කළමනා කරණය අධ්‍යාත්මික දියුණු ඇති කරගණඩ පුළුවන් සුදුසුම කාලපරිච්චේදය තමයි මෙ වෙසක් කාලපරිච්චේදය. අද ඔබට මේ දේශනාවන්න සඳහා විශේෂෙන්මා පාදක කරගන්නේ මහ පරිනිබ්ාන සූත්‍ර දේශනාවට අදාළවන ධර්මපාටයක් තමයි අහංකෝපනනානන්ද ඉතරි චින්නුව උුද්දෝ මහල්ලුකෝ කියලා කියන මේ ගාථකොටට ඔබට මාදේශනා කළේ. අද අපේ දේශනාව බාලපොරොත්තුවන්නේ ලොෞතුරා බුදුපාණන් වහන්සේ, අපිොහොමද හඳුනාගන්න කියලාකෙන කාරණාව ඔබට ඉතාමත්ම සරලා ආකාරයකට තේරුම් පුළුවන් ආකාරයකට දේශනා කරන්ටයි අප උත්සාහ කරන්නේ පින්වත්නී ඔබ දන්නවා භාගිතුන් වහන්සේ ඇත්තටම දෙවියෙක් නෙවෙෙයි උත්තරේතුරෝහ මනුෂ්‍යයේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය අපි තාමත්ම හොඳින් අවබෝධිකී යුක්තව අපි තේරුම්ගත යුතු වෙනවා. ඔබ දන්නවා තතාගතයන් වහන්සේ ප්‍රතිමාාවන් නිර්මාණය කලා තිබෙන ස්වභාවයෙන්. පහුගේ දවසකත්මා සඳහන් කලා අවඛන ප්‍රදේශයට කියාට පස්සේ අවඛන බුද්ධ ප්‍රතිමා වහන්සේ අපිට දකිින්ට පුළුවන්ක මක්තිබෙනවා. සමා අධිබුද්ධ ප්‍රතිමා වහන්සේ ඒහරෙන්ට ලංකාවෙෙහි නොයෙකුත් ස්ථානවල නිර්මාණය කළ තිබෙන දැවන්ත බුද්ධරූප විශේෂයෙන් දැකින්නට හැකිය වක් තිබෙනවා. පොළුන්නරූ වගේ ප්‍රදේශයටගේපුහාම පොල්නොරු ප්‍රදේශවලත්න් තිවංකගේ පිළිමේගේ විශාල දැවන්ත ප්‍රතිමාවන් දකින්ඩ පුළුවන්. බොහවෙලාවට සමාජයේ තුළ ඇතිවිච්චි විවිධ බලපෑම් මත ඔබ දන්න පොළොන්න්නොර කාල පරච්චේදේ වෙන විට හින්දු බලපෑමේ තදින්ම බලපෑමක් සිද්ධ වුණා එනි සපේ බෞද්ධ පිරිසට සිෙද්ධ වුණා හින්දු දෙවියන්ට වඩා අපේ බුදු හාමුද්‍රෝ ඉතාමත්ත විශාල දැවන්ත විදියට නිර්මාණය කරන්නට බැලූ බැල්මටම අපිට පේන්නේෙමයි ප්‍රතිමාවල දැවැන්ත බුද්ධ ප්‍රතිමාවන් ඒ අපේ මිනිසුන්ගේ සිත්තුළ මැවුණු බුද්ධ ප්‍රතිමාවන් එනිසා එක එක කලාකරුවන්ට අවශ්‍ය වන ආකාරයකට ඔවන්ගේ සිත්තුළ මෙැවිච්චි බුදු හාමුදුරෝ මවල පෙන්වා ඒ මැවීමදී ඔවුන්ගේ සිත්තුල තිබිච්චේ ශ්‍රද්ධාව විශ්වාසය එ පැහැදීම මේ සකළ විධකාරණාවන් පින්වත්න බලපාලා තිබෙනවා අපි බොහ වෙලාවට බුද්ධ ප්‍රතිමාවක් දිහා බලලා තමයි තුර බුද හ දුර පිබඳව අප්‍රමාණ ගුණයක් අප්‍රමාණ හැඟීමක් අපි ඇතිකරගන්නේ. ඔබ ඔබේ නිවසේහි වන්දනාමාන කරන බුද්ධ ප්‍රතිමාව වහන්සේ දිහාබලට. ඔබේ පන්සලට බේ විහාරියට ගයාට පස්ස ඔට තවත් දකිට ලැබෙන්නේ තවත් එවනිම ආකාරය වූ වෙනස් බුද්ධ ප්‍රතිමාවක්. මේ හැම බුද්ධ ප්‍රතිමාවකව මුහුණේ හැඩයි ඒත් සමඟ තිබෙන බාහිර ස්වභාවේ තත්වය බිවිධ සුරූපෙන් විිවිධාකාර විදියට දකිනට හැකයාවක්ති වෙනවා මේ හැම බුද්ධ ප්‍රතිමාවක් තුළදීම අපි දැකයුතු පොදුකාරණාව තමයි ලෞතුරා බුදුපියාණන් වහන්සේගේ උතුම් ආධ්‍යාත්මික්ක ගුණය තමයි අපි දකිඩවශ්‍ය වන්නේ ලොෞතුරවාා භාගිතුන් වහන්සේ සතුව තිබෙන්නාවූ මහා ඥානයන් ඉර්දිි ප්‍රාතිහාරයන් ඒ අසීීමිත වූ දෙතිස්මහා පුරුෂ ලක්ෂණ තමයි පෙන්වත් අපි දැක යුතු වන්නේ ලෝතරා බුදු හාමුදුරොන්ට මේ තරම් වන්දනාමාන කරන්නේ තතාගතයන් වහන්සේ මල්ලෝකයේ තුළ අපට ජීවත්වීමේ ක්‍රමය කියලා දුන්න කෙනෙක්කි තන්න පුළුවන් ජීවත්වීමේ ක්‍රමයයි කියලා කියපු හාම මුදල් හම්බ කරන්න කණ්ඩ බොන්ට පින්වත්න ඒ හැම දෙයක්ම භාගිතුන් වහන්සේ අපට දේශනා කලා ජීවත්තම ක්‍රමය කියලා කියන්න මා සඳහන් කළේ මේ ලෝකයේ තුළ ජීවත්වීමේදී මනුෂ්‍යයකුට තමන්ගේ ජීවිතයේ තුළ මේ ඇත්ත ඇතිහැටි එ දැකලා එමට තමි ජතාාර්ථයේ දැකලා ජීවත්වීමට අවශ්‍ය කරන ක්‍රමය තමයි තතාගතයන් වහන්සේ අපට දේශනා කළේ ඔබ සම්මා සබුදුරජණන් වහන්සේට වන්දනා කර හැම මොහොතාක් පාසාම අපට තතාගතයන් වහන්සේගේ රූපය තුළින් දැක යුතුවන්නේම ඒ යථභූතක් ඥානය මේ සසර කතරින් ඉතරවෙන්ට අවශ්‍ය කරන මග විවරණී කරලා දුන්න වූ උත්තරීතොරම පුච්චලයාා විදදිට තමයි උතුම කෙනාවිදර තමයි අපි භාගතුන් වහන්සේ හඳුනාගත යුතුවන්නේ. ඇත්තරම තතාගතයන් වහන්සේගේ උතුම් දේශනාවන් පිළිබඳව අවබෝධ කරගන්න විට. අපි බොහෝ වෙලාවට ඔබ බේජීවිතය තුළ බ දුකහන්ට කවුරුහරිරෙනෙක් නෑැයි කිය සඳහන් කරනවා මගේ දුකහන් ඉන්න එකම කෙනා ලෝතුරාබුදු හාදුරඇයි කියළඹ කියනවා. ඇත්තරම ලෝතුරා භාගිතන් වහන්සේ ඔබගේ දුකහන්ුවයි කියල සඳහන් කරන්නේීම මේ ලෝකයේ තුළ සැබෑහලෙසම සිදුවෙන මිනිසුන්ගේ ජීවිතයට බලපවත්නා කටුක වේදනාවන් දුක්කවේදනාවන් අගක් මුලක් තෝරාගන්ට බැරිවිදියට ප්‍රශ්න ගැටලවලට මුණපාලාසිත්න සත්වයාට අවශ්‍ය කරන මග විවරණය කරලා දුන්නකෙනක්. හැම ප්‍රශ්නයකටම භාගිතුන් වහන්සේගේ උතුම් ධර්මයේ තුළ අපට යම් කිසි විසඳ භක්ති වෙනවා. ඔබ හොඳට අවබධ කරගන්නඩ අවශ්‍යයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඔබේ ප්‍රශ්නවලට පිහිට වෙන්නේ භාගතුන් වහන්සේගේ ධර්මය මගින් මයි. ධර්මී හරියට අවබධ කරගත්ත කෙනෙකුට ධර්මය හොඳුවට තේරුම් ගත්ත කෙනෙකුට බුදු හාන්දුරුවෝ දකින්න පුළුවන්. බදන්නවා භාගිතුන් වහන්සේ දේශනා කරලම තිබෙන්නේ යම්කිසි කෙනෙක් මගේ ධර්ම මාර්ගය හොඳින්ම දන්නවා නම් ඇත්තටම සැබැවින්නේ පුද්ජලයා ලොවතුරාබුදු හාමුරු බෙහැදැක්කා සමානයි. භාගිතුන් වහන්සේගේ ධර්මය යම්කිසි කෙනෙක් අනුගමනය කරනවා නම් එය තතාගතයන් වහන්සේ අනුගමනය කිරීමක් භාගිතුන් වහන්සේට කරන උතුම්ම ගෞරයක් විදිටයි දේශනාවේ සඳහන් කර ලතිබෙන්නේ. පිත් අදම මේ දේශනාව සිද්ධ කරනයේදී යම්කිසි වසෙන් මම සෞ්‍යමේ වශයෙන් යම්දුරුවල මටමක පවතින බව සඳහන් කරන්න අවශ්‍යයි එ සැවේනි මට්ටමක් තියාගෙනයි ඔබට මාමයේ දේශනාව සිද්ධ කරන්නේමගේ කටහන්ටහි යම් කිසි වෙනසක් සිදුවෙන් දත්පුලුවන්කමක් වෙනවා එය අපි කාටත් හොදවෙේ පවතින ධර්මතාවක් බලන්ට අපි බුදුහාමුදුරුව හඳුනාගෙනීමේදී තතාගතයන් වහන්සේ පිළි බඳව ත්‍රපිටක සාහිත්‍යය තුළ බුද්ධවන්සේ තුළ දස පාරිමිතාවන් පූර්ණත්තයට පත්කිරීම් පිළි බඳව නොයිකුත් තැන්වල බිබිධ දීර්ග දේශනාවන් අපට හමු වෙනවා. මේ දීර්ග දේශනාවන් අතර ඔබේ අවබෝධය සඳහා ඔබේ දැනීම සඳහා මාමේ සාකච්ඡා කරන ධර්මකාරණාවන් ඒවටත් ඔබට එකතු කරගන්න පුළුවන්. ඔබේ ධර්මජානයේ දියුණු කරගන්ටත් මාම මේ සඳහන් කරන කාරණාවන්, බෙහවින්ම ඉවහල් වේ යයි කියලමා විශ්වාස කරනවා. දිනක් ලෝතුරා බුදු හාමුදුරුව උකට්ටාසාහ සේතාව්‍යය කියන නගර දෙක මේ අතර මග වඩිනකොට භාගිතුන් වහන්සේට දෝන කියන බමුණෙකු බුදුරජාණන් වහන්සේගේ පාසටහන්දැකලා ඇත්තර මේ කාල පරිච්චේ දේ තුළ ඔය සාරීරිික ලක්ෂණයන් කියන්න පුළුවන් මිනිසු පාල වෙලා හිටිය සමහර බෞනන් සමහර හිත දියුණු කරගත්තා අය කෙනෙක් පාසටහන් සබන විට ඒ පාසටහන් අනුව යාගෙ තියෙන චරිත ලක්‍ෂණ සභාවයන් පිළිබඳව සඳහන් කරනවා. අද ඕරා ලක්‍ෂණ පිළිබඳව කතා කරනවා අද ඉතාමත්ම තිීවුන්වු ආකාරයකට දියුණු ආකාරයකට සූක්ෂම කැමරාමගින් කෙනෙකුගේ සරීරය චායරපගත කරගත්තට පසුව ඒවා යම්යම් ආකාරයේ විද්‍යුතු උපරණට යොමු කරලා උපකරන හර හා එ පුද්ජලයාගේ සාරීරිික ලක්ෂණ පිළිබඳව එයින් නිකුත් කරන කිරණයන් හරහා සාරිී ලක්ෂණ පිළිබඳව ගති ලක්ෂණ පිළිබඳව අද ප්‍රකාශයට පත් කරනවා ය විද්‍යාත්ම යතු විදිර දියුණු වෙලා බෙනවා ඒ කාලයේදීත් මිනිස්සුන්ගේ තියෙන රූප සටහන අනුව රූපය පාසටහන් පාදි තබන ස්වභාවය තත්ත්ේ මත යම්යන් දෙවල් ප්‍රකාශයට පත් කරනවා මෙද්‍රෝණ බමුණ භගිතුන් වහන්සේ පාසටහන් තබමින් ගමන් වඩින්න විට හෙන තම හමගේ වඩින විට ඒ පාසටහන් දැකලා මේ දවන බමුණ කල්පනා කරනවා කාන්තයම මේ පාද සටහන මනුෂ්‍යයක වෙනන් නොවේ එනිසා බොහොම සාන්තදාන් තීරියාවින් ගමන් කරන මේ පුද්චල අඩින් මං යම් කිසි ප්‍රශ්න කපයක් කහණඩ වශ්‍යයි මාවටවෙේ සඳහන් කරන්නේ ඔබ සමහරලාවටන්ද භක්තිකින් යුක්තව බුදු හාමුදුරු දකිනවාට වඩා ඊට වඩ හොද අවබෝධිකින් යුක්තව නික් කාල පරිච්චේදය තුල ාගතුන් වහන්සේ දැකයුතුවෙනවා. සමහර වෙලාට අපේ තියන අන්ද භක්තිය ස්වභාවය නිසාම තමයි අ බුදුහාමුදුරන්ගේ බුද් ප්‍රතිමාවලට නොවේ කාකාරයෙහි පබලු අල්ලලා අර භාගිතුන් වහන්සකි තිබිච්චි නියම ස්භාවය සම්පූර්ණ විකෘතියට පත් කරනවා. අපේ චිත්ත රූපේ තුල අපේ සිත තුළ මැබේතුවන්නේ බොහොම අවබෝධී යොක්තව තිබෙන පුද්ල චරිතයක් නැමි ප්‍රශ්න කිරම් ලින් ඔබට තේරුගන්න පුුවන්. බදු හාමුදුරුවෝොයිවගේ කෙනනෙක්ද කියලා එවලා විදිමී බමුණනා භාගිතුන් වහන්සගෙන් විමහාහසිටින්නේ ඔබ දෙවියෙක්ද තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ බමුණ මම දෙවියෙක් නෙවෙ බමුණ නැවතත් පෙරලා පශ්්‍රයක් අහනවා ගාන්ධර්ුවයක් එකකාල පරිච්චේදී තුළ බිවිධ ප්‍රාතිහාරයන් පාන්න පුළුවන් පිනිස්වතර බොහම ප්‍රසාධීයට වතල හිටපු තවත්ෙ කොට්ටාසයක් මයි ගාන්දරය කියලා කියන්නේ සමහර ඇත්තන්ට අහසින් ගමන් කරන්නත් පුළුවන් මුණ ම ාන්දරයකුත් නොවමි ඔබ යක්ෂයෙක්ද භගිතුන් වහන්සේ පෙරලා දේශනා කරන්නේ බමුණ මම යක්ෂයකුත් නෙමි. මනුෂ්‍යයෙක්ද භාගිතුන් වහන්සේ වෙලා විදි දේශනා කරන්නේ බමන මම මනුෂ්‍යයකුත් නොයිමි දැංගට පේනවා ඇති ලෝකයේ විධ සත්්‍ය කොට්ටාස පිළිබඳව සඳහන් කරන විට පතාගතයන් වහන්සේ තමන් වහන්සේ කෞුද කියලා කියෙන කාරනාව මැරෙවින් දේශනා කරන්ට මැඩවින් දක්වන්ට අවශ්‍ය කරනම් මග මේ වෙලා විදිී විවර කර ගැනීමක් සිෙද කරනවා. එතකොට දෙවියෙක් ද බමුණෙක් ද ගාන්ධර්වයෙක්ද යක්ෂේද්ධ මනුෂ්‍යයෙක්ද. මෙ කිසිම කෙනෙක් නොවේ යයි කියලා දේශනා කරන විට එහෙමනං ඔබවහන්සේ කවුරු කෙනෙක් ද ඔදැන් දකිින්ටම ඕනම් භාගතුන් වහන්සේ කැනෙ දෙබියෙක් නෙමේ අපේ අහන අහන දේවල්ලොල්ට උත්තරදන්ට ඔබ යන යන තැන ඔබේ ජීවිතයට බදු හාදුර පිටිපසිංහඇ වෙල්ලා උත්තර දෙෙන්ට ඔබ බේරාගටින කෙනෙක්නමේ ලෝතරා බදුහාදුර කියලා කියන්නේ හැබැයි තතාකතියන් වහන්සගේ ධර්මය කියලා කියන්නේ ඔබේ ජීවීතයට හැම පැත්තකින්ම සම්බන්ධ කරගන්නඩ පුළුවන් කාරණාවක් එනිසා අපි බොහෝ වෙලාවට දෙවියන්ට අප තුල තිබෙන්නේ මහා ගෞරුයක් භක්තියක් නමුත් බුදුහාදුරුව පිළිබඳව සමහර වෙලාවට සමහර ඇත්තන්ට කිසිම ගෞරුයක් භක්තියක් ඇත්තේ නෑ ඊට හේතුව තමයි භාගිතුන් වහන්සේ කලා කියන්නේ තාමත් ජියෝමානන්න කෙනෙක්න මේ හැබැයි ධර්මය ජියෝමානයි. හැබැයි දෙවි කෙනෙක් කියලා කියන්න එ තාමත් විශවාස කරනවා දෙවියන් තාමත් ජීවත්්‍යනවා මේ මොහොතෙත් ජීවත්වෙනවා. දේව කොට්ටාසියන් පිළිබඳව අපේ දේශනාවන් වල විිවිධ තැංගුල පෙනවත්න විිවිධ ස්ුරූපයෙන් සඳහන්න වෙනව. එනිසා තමයි බුදුහාමුදුරන්ට කිසි භයක්ෂකක් නැත්තේ. එනිසා තමයි භාගිතුන් වහන්සේගේ විද ායරෝපයන් විධවිදියට විකෘතිය කරලා දිරිපත් කරනවා. අපි පසුගේ කාල පරිච්චයේ දේ තුළ දැක්කා භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිමාව නැගල එවට කිසිදු ආකාරික ගෞරුයක් සිද්ධ කරන්න ඇතුව. විවිධාආකාර විදේ විකාර කටේතු කරපු තරුණ තරුණයන් පිළිබඳව. කොච්චරද කෙලා කිව තුර්ලෝම ධාතුව. බුදුරජණන් වහන්සේට දෙති ම පර ක්ෂන ක්ත්තම ුරල්ලෝ දාව දන්න ලේ. යම් කිසි ආකාරෙක රැල්ලක් ස්වභාවයකින් තබල තිබෙන පජනය වස්තුවක්. බොහෝ විහාරස්ථානවල මියුරලෝොමොදාත්තුව ගලෝගන යනවා. අපි විහාරස්ථානය අප අවස්ථා කීපයකදී මුරලොමොදාාත්ව පරත්තරං වලින් සකස් කලක පිළියල කර නමුත් එක තියන්නේ නැහැ. හේතුව මොකද බුදුහාපරෝධයක් ගලෝගයන්ට මකිසිම කෙනෙක් සමහලට බයක් සකක් ඇතිකරගන්නේ නැහැ. ඒනිසාම තමයි සමහර වෙලාට බුද්ධ ප්‍රතිමාාවන් ලැබුණනාට පස්ස. බවිද ෝ වාර්ගවල බද්ධ ප්‍රතිමාාවන් ලබුණනට පස්සේ පත්තර ආලේපිත රත්තරන් බුද්ධරප ැමුණට පසේව උනු කරන්න තරන්න. අපි බොහෝ වෙලාවට අපිහිත් කිසිදු ආකාරිකර අනුකම්පා විරහිත වැඩ කරන්නේ. හුදු හමුදුරුව තාමක් ජ්‍යෝමානව නැහැැයි කලාකෙන හැගීම. කිසි බයක් සකක් ඇත්තේ හ. නමුත් කර්මය සහ කර්ම පලේ විශ්වාස කරනකොට ධර්මය පිහිට තිබෙනවා කර්මය සහ කරම පලවල විාක තිබෙන බවනන් අමත කරණ්ඩ එපා. ඔබදේ සිද්ධ කරන හම ක්‍රියාවකම දරුණු පලවිපාක දෙවියන්ට කරන යම් යම් දේවල්ලට වඩා දහස්කුණේක දරුණු පලවිපාක ඇත්තටම ඔබ බපුක්තිවිදින්න සිදු වෙනවා. පසුගේ කාල පරිච්චේදයක එක් තර මෑණිකෙනෙක්ට කතා කලකිව. තමන් වන්දනාමාන කරන බුද් ප්‍රතිමාටික තමන්ගේ ස්වාමි පුරුෂයා එල්ියට විසි කරා යැයි කියලා. හදවත කම්පාවන ආකාරයකට එවෙෙන සිදුුවඉම් ම එහෙනවා. අපි කලබල යුතු වන්නේ නැහැ. මෝඩයන් කරන වැඩවල්ට ්‍යා ෂ්ික පුද්ලයන් කරන වැඩවල්ට අපි කලබල වීතුවන්නේ ෑ ගැුම්මතිරගත යුතුන්නේෙත් නැ තමා කරන දේට අනකෝලව තමාට පළවිපාකති බේබී. යම් කිසි දෙයක් බීජයක් වැපුරුවත් ඒ වපරපු බීජයට අනකෝලවම තමන්ට පළවිපාකති ඒ වී. අපිට සහර දේවල් වෙනස් කරන්න පුොළුවක් මක් ලැබෙහ. සමහල්ලට ඔබේ ස්වාම පරෂාවට නොෙක් කාකාරයේ දෝසාරෝපණය කරමින් නොයිකුත් දේවල් සිද්ධ කරනවා නමුත් පෙන්වාත්න අපි සමහර පුද්ජරයන් වෙනස් කරන්නට අපි උත්සාහ නොගත යුතු වෙනවා. එට හේතුවන්නේ. අපි උත්සාහයක් ගන්න හැම වෙලාවක්තුලදීම අපට යම් කිසි ආකාරයකට කම්පනයක් වේදනාවක් ගැටීමක් අපේ ජීවිත තු ඇති වෙනවා. පබට සඳහන් කළේ එනිසාල් ලෝතුරා බුදු හාමුදුරෝ පිළිබඳව යම්යම් ආකාරයහි, ප්‍රතිවාද නිර්මාණය කරන්ට, ඒව අකටවිතිකම් කරන්ට, විහාරස්ථාන කඩන්නට මිනිස්ු පෙලබෙන්න්නේ බුදු හාමුදුරුව පිළිබඳ කිසිදු ආකාරය එක. යක්ක් සැක් ැතිකම නිසා නමුත් කරමය තිබෙන බවනම් අමත කරන්නඩිපා. දේවාලයකට ගිහිල්ලා මිනිසු ඒ දේවාලට යාමීදී කොයිතරන්නම් සැදැහැසිතිං යුක්තවෝ යනවාද. සමහරවෙලාව ඔබ පන්සලේ්‍යහාරස්ථානයට ඔබ නොගලපෙන ආකාරිෙකට ඇඳදුමක් ඇඳ න්නට පුළුවන්. ඔ මළගදරකට ගිහිල් අපපුරු සුද්ධ වෙලා මංගුලකට ගිහිලා ඕනම තැකට ගහිල්ලා පන්සලකට ගොඩ වෙලා ඒ දේවල් කරන්න පුළුවන් ඔබ දන්නවා, එතන දෙවියෝ නෙමේ ඉන්න බුදු හාමුුරු ඉන්න කෙන කාරණාව. නමුත් අපි දන්නවා දේවාලෙටගේ පපුොහම මොනතරම් බයකින් සැකයකින්ද යන්නේ. දේවාලයක් කඩන්න යන්න නැහැ දේව රූපයක තිබෙන යම් ය මාබරණ ගලවගෙනයන්ට මිනිස්සු බොහ වෙලාට පෙලබීවක් සිදුවන්නේ නහැ. ප්‍රාත්‍රී කාලයේ පවා ඔබ බයින් මානසික වසිෙන් බයින් තැගෙන මෙට ලක් වෙනවා. එන සපින්වත්න අපි තේරුම් ගන්්ඩවශ්‍යවෙන්නේ බුදු හාමුුරු කියන්න ෝ බය කරනෙනෙක් නෙම ැයි බාිතන් වහන්සේ දේශ කරලා තිබෙන ඔබ යම්යම්දිවල් සිදකරපු හම ඔබ කරපු කුසලාක්කුසලට අනුකූලව ඔබටබ ජීවිීතට මෙන්න මේ පල විපාක සිදියෙනවා යයි කියලා. ඒ කාරණාව තමමාපි තේරුම් ගන්ඩ අභශ්‍යයන්නේ.ද බලට මේ ද්‍රෝණ බමුණනා භාගිතන් වහන්සේගෙන නිමසා සිටින්නේ. ඒමනං බහන්සේ කවුරු වගේ කෙනෙක්ද පතාගතයන් වහන්සේ ඔ හඳුනාගන්ට පින්වත්න්නේ භාගිතුන් වහන්සේ මේ ්‍රමුණට සඳහන් කරනවා බුණය බ්‍රක්්මණයන්. ම දෙවියෙක් නම් දෙවියෙකු තුළ පවත්නා කාමාදී ආශය මාතුල තිබීහිතු වන්නේ දෙවියෙක් ළඟ තිබෙනවා කාමාදී ආශ්‍රවයන් කලේෂ ධරමයන් තිබෙනවා. නමුත් මාතුල එවිනි කලේෂ ධරමයන් නැත්තන් හැ. මමඒ කාමාදී ආශ්්‍රවයන් සියල්ලක්ම ප්‍රජීන තත්වයට පත් කළ සම්පූර්යෙන් නැති කළලා නිකම් මනමී මුලින්ම උපටා දෙමිමක් සිද්ධ කළ. එනිසා මම දෙවියෙක් නෙමේ. බ්‍රහ්මණයේ ම ගන්ධර්ුවයකුත් නෙමි. ගාන්දර්ුවයෙක් තුළ තිබෙන කාමාදී ආශ්‍රවයන් කිසිවක් මාසතු ඇත්තේ නැහැ. මම යක්ෂයකුත් නෙමේ. මම මනුෂ්‍යයකුත් නෙමේ. මේකීන සෑම කොට්ාසයක් තුළම. ඔට පේනු ඇති දෙවියන් ගාන්දර්වයන්, යක්ෂයන් මනුෂ්‍යන්. මේ හැම කෙනාගේම ජීවිතය තුළ කාමාදී ක්ලේෂ ධරමයන් තිබෙනවා. අන්න ඒ අයි? ඔබ හඳුනාගතයුතු කාරණාව බවට පත්තින්නේ වැද මේ ලෝකයේ තුළ ජීවත්වන අපි සෑම කෙනෙක්ම අපේ සිත් තුළ කාමාධීික්ේෂ ධර්මයන් තිබෙනවා පින්නත් අපි මේ ජීවත්තෙනවාය කියලා කියන්නේම මේ කාමාදී ක්ලේෂ ධර්මයන් සමඟ කරන සටනා ඔබම ඔබේ ජීවිතය තුළ කල්පනා කරලා බලන්ට ඔබ උදේ නගිට්ිවෙලාවිඳල රාත්‍රිකාලයේ නින්දට යනකම්ම බේශීවිතේ තුළ සිද්ධ කරන්නේම මේ කාමාදී ක්ලේෂ ධර්මයන් සමඟ කරන ගට්ටනයක් මයි සිද්ධ කරන්නේ අපේ ජීවිතයට රූපවේදනා සංඥා සංකාර විඥ්ඥාණන් කියලා කියෙන කොට්ටාසියන් තුළ. බේදනාවන් විදිට හඳුවගන්නා කාරණාවන්. වේදනාව විදිට හඳනාගන්නා කාරණවන් ය කියළම සඳහන් කළේ හැම වෙලාවක් තුොලදිම වලාපොරොත්වන්නේ සුක වේදනා සහිත දේවල්. අපි අකමැති දේවල් අපි අයින් කරන්න උසහ කරනවා. අපි ජීවිතයේ මැරණකම් අපි කරන්නේ සැපවේදනාවන් සහිත දේවල් සොයන එකත් අපි අකමැති දේවල් අපි අයින්කරන එකත්. මිනිස්සු, ජීවිතයේ මරණහිට පත්වෙන්නේ. බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් මරණයට පත්වෙෙන්නේ අතරිප්තිකර මිනිසුන් යැයි කියල සඳහන් කළේම මෙන්නම කියන කාරණාවන්ච සාමයි. හොළි ජීවිත කාලයේ මැරණකම්ම අපි උසාහ කළත් අපි කැමති දේවල් අපිට ළඟාරගන්න බැහැ. අපේ ජීවිත ලක්කමැති දේවල් අපි අයින් කරන්න උසාහ කළත් මුළල ජීවිත කාලේ පුරාවටම අපිට සෙද කරගඩ බැහැ. එනිසා කැමති දේත් අකමැතිෙේත් අර ොක ගට්ටනයක් තිබෙන. ජවිත ලත් බත් තත්න්ද කල්පනා කරන්න කොච්චරණන් කැමතිද දෙවල් ප්‍රාර්ථනා කරු අහදබලා පොරොත්තයෙනවාවද. කොච්චරණනබ අකමැති දේවල් තිබෙනවාද. සමහර වෙලාවට ඔබේ නිමසි ඔබේ ජීවත්තන පරිසරේ තුළ බේ දරුවන් සමග ස්ම්පපුරුෂා බිලිඳ සමඟ හැම තැනකදීම අපිට අකමැති දිවල් මුණගහෙන ව අකදාවත් අපිට ඉවරයක් කරන්න බැහැමේ ගෘහස්ත ලෝකයේ තුළ කෙලෙස් සහිතවූ ලෝකේ තුළ. මේ කෙලෙස් තියනකම්ම මේ ගැටි සහිතවූ සභාාවයන් තිබෙනවාමයි. නිසා භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ දරුවන බමුණට බමුණ මේ ලෝකේ තුල සාමාන්‍ය මිනිස්ස තුළ තිබෙන ක්ලේෂ ධර්මියන් තිබෙනවා. ඔබට මා දේශනාවේදී ඒ කාරනාව තව දුරටත් පැහැදිලි කළ දෙන්නම්. එනිසායි ක්ලේෂ ධරමියන් සියල්ලක්ම මම ප්‍රහිණ තත්වයට පත් කළා. බ්‍රාක්්මණය උපුලක් පෙන්ඩ පුළුවන් පියවුමක් පෙන්ඩ පුළුවන් හෙල පියවුමක් පෙන්ඩ පුළුවන් දියෙහිඉපෙදිී දියහෙහි වැඩි දියෙන්න ඉස්මත්ති වෙලා දියෙන්න ගෑවී තිබෙනවාගේ. මම මේ ෝකයේ තුළ මිනිසුන් අතර විපදිච කෙනෙක්. මමත් මේ ලෝකයේ තුළ මිනිසුන් අතර විපදච්ච කෙනෙක්. මිනිසුන් අතරම ඉපදිලා මනිසුන් අතරම වැඩලා මිනිසුන් අතරම ගට්ටනට ලක් වෙලා මේ ලෝකයේ තුළ මිනිසුන් සමඟ නොගෙටේ ජීවත්තෙන්ට ක්‍රමයක් හදාගත්තා කෙනෙක්. මිනිසුන් අතරම ම ජීවත්තන කෙනෙක්. මම මේ ජීවිතයේ තුළ මිනිසුන් අතර ජීවත්තනට ඇතින ගැටි ම හොඳන්ට අවබෝධ කරගත්තා. එඒ නොගෙ නැට ම ඉගනගත්තා. ය දල්ලද යම් ප්‍රශ්න වලද ගටලුවදී මම කොහොමද ඒ වටමූුණ දෙන්නේ. ඒවා කොහොම සමතයකට පත්කරගන්නේ. මම ගැටීම් ඇති නොකරගෙන ජීවිතය ගත කරන්නේ කොහොමදකි ලා කියෙන කාරණාව මම ඉතාමත්ම හොඳින් අවබුධ කරගත්. මනුෂ්‍යයෙක් තුල දෙවියෙක් තුළ ්‍රක්්මියත් තුළ ගාන්ධර්යෙක්තුළ තිබෙන සියලම මනුෂ්‍ය දුරුලතාවන්. පොදු මිනිස් දුරුවලතාවන් මෙසිියල්ල මම හඳුනාගන එසියල්ලම නැති කරප කෙනෙක්. එනිසා මේ මඩ ගහුරුවෙන් හැදිල වැඩිළම ඒ මඩත් එක ගෑවෙන් නැතුව මිනිසුන් එක ගැටෙන් නැතුව. මේ ලෝකයේ තුළ ජීවත්වන උත්තර මනුෂ්‍යෙක් තමයි මම ඒ භාගිතුන් වහන්සේ. තතාගතයන් වහන්සේ අගුතර නිකායේ චතුත්්‍ර නිපාතේ ද්‍රෝණලෝක සූත්‍රදේශනාවේදීම මේ කාරණාව පැහැදල කනවා. එනිසා හොඳම වචනය තමයි උත්තර මනුශෂෝ කියන එක. එමන තන් කොටිම කියනවා නම් මම බුදුවරෙක්. මා හැඳින්වී යුතු හොඳම නම තමයි බුද්ධහ කියන නම බුද්ධෝ තිමං බ්‍රා්මණධාරයෙහි මම මේ උතුම් අවබෝධයට පත්තිච්චි කෙනෙක්. එනිසා ඔබ බුදුරජාණන් වහන්සේ දෙවිය කියලායයි හිතාගනික් සිටිනවා නම්. එ දෙවිය කිය කියලා හිතාගනින කාරණාවට වඩා, හාත්පසිම වෙනස්සූ කාරණාවක් ඔබ මුලින් හඳුනාගත යුතු වන්නේම ලොවතුරා භාගිතන් වහන්සේ කෙලා කියන්නේම? සාමාන්‍ය දෙවියන්ට බ්‍ර්මියන්ට මනුෂ්‍යයන්ගේ සිත්තුල තිබෙන්ෙනාවූ. ක්ලේස ධර්මියන් සම්පූර්ණත්වයට සම්පූර්ම විනාසස්ව භහාවයට මුලින් උපුටා දම පො කෙනෙක්. ලෝකී අතර ගැටින කෙනෙක් නෙමෙයි. එනිසා භාගිතුන් වහන්සේ මිදේශනා කරන්නේ මම මට පාප්චි කරන්න්න පුළුවන් හොඳම වචනය තමයි බුද්ධ කියලකිෙන්නම. බුද්ධෝතිමං බ්‍රාක්්මණ ධාරීහියි කියලා ඉතාමත්ම පැහැදලිවම් පෙන්වත්න අපට තේරුගණඩ පුළුවන් භාගිතුන් වහන්සේ පෙළබඳව. තනම භාගිතුන් වහන්සේ හ බමුණාතර ඇති විච්චිේ සාකච්ඡාවෙන් අපට වඩාත් හොඳීමම පැහැදිවන කාරණාව තමයි කෙලෙසුන්ගෙන් පිරුණු සාමාන්‍ය මිනිසුන් සඳහා පොදුවේ භාවිතා කරන මනුෂ්‍ය කියන වචනය බුදු හාන්දුරෝ සඳහා ඇත්තටම යෙදුවුවතුවන්නේ ඊට වඩා වෙනස් ස්වභාවකින් යුක්තව. එනිසා මේ මනුෂ්‍ය කියන නම එවන ත මේ කෙලෙසුන්ගෙන් බරවිච්චි සත්්ත කොට්ටාසේ තමයි හඳුනාගත්ත යුතුවන්නේ මනුෂ්‍යයන් විදියට සුරාසුර නරනාග මෙ සියල්ම සත්‍යයන් හැඳින්නීම සඳහත් ඇතරම පුුදුවේ යදන්ඩ පුළුවන් කාරණාවක් තමයි ක්තරාකාරයකට කෙලිස් සහිතවෝ සත්‍යයන් කෙන කාරණාවම. ඔබදන්නවා මේ භාගිතුන් වහන්සේගේ ජේවිතේද හා බලනකොට තතාගත දේශනාව ඉතාමත්ම ලස්සට ගැමුරවාකාරයකට අපට විග්‍රහ කරන්න පුළුවන්. අපි අඇත්තටම තතාගතයන් වහන්සේගේ ජීවිත කාලපරිච්චේදය. එමනත් තන් මුළු බුද්ධ කාලපරිච්චේදයේම. වයිසාවුරුදු වසුවක්ක ජීවත්ත එච්චි ගෞතම බුදුපාණන් වහන්සේගේ. ජීවිතය කොටස් දෙකින් පින්වත්න හඳනා ගන්නඩ පුලුවන්. එ පළවිනිි කොට්ටාසේ තමයි සිද්ධහර්ථකුමාරපත්තය ඉඳලා. උතුම් බුද්ධත්තේ ලබාගන්න තාක්කල්ම ඒ කාලපරිච්චේදය සාමාන්‍ය මනුෂ්‍යෙක් බෝධි සත්වවරේෙන්. ඉලාට බුද්ධත්වේ ලබපු සැනෙන්ම, තමන්ගේ සිත්තුල තිබුණ වූ ප්‍රාගාධී ලේෂ ධර්මයන් සම්පූර්යම නැති කළ නිසා. උන්වහන්සේ උත්තරීතර මනුෂ්‍යෙක් බවට පත්වෙනවා. එතකුට සිද්ධහර්ථ කුමාර උත්පත්වයේ ඉදලා උතුන් බුද්ධත්වය ලබනතා කල් බෝධිසත්වරය විදර සඳහන් කරන සාමා්‍ය මනුෂ්‍යයන්ට නැති බොහෝ ගතිගුණ. සංසාරික වශයෙන් පුරුදු පුහුණු කරගත්ත ගතිගන්න. පින් අත්ේ ඒ බෝධි සත්ව චරිතය තුළ තිබුණා. බොහොම කැපැබීමෙන් යුක්තව ම අධිෂ්ඨා ශීලයේ දියට ඒ වගින් බොම සැලස්මක් ඇතිව තමන්ගේ ජීවිතයේ ගතකරපු කාලපරිච්චදයක් සිද්ධහර්ථ කාල පරිච්චදය කෙලා කියන්නේ උතුම් සම්මා සම්බෝධීයට පත්වනාට පස්සේ සාමාන්‍ය මිනිසුන්තුළ තිබෙන කලේෂ ධර්මයන් මේ ධර්මය කෙලා කියන්නේම ඔබේ මනස ගැන කියවන කාරණාවක් මේ මනුස්යාගේ ජීවිතය පිළිබඳව මනස ගැම මනසතුළ තිබෙන්නාව ක්ලේෂ ධර්මියන් ගැනම කියන කාරණාවක් තමයි ඇත්තර්ම අපේ තතාගත ධර්මය කෙලා කියන්නේ එනිසා සාමාන්‍ය මනිසන්තුළ තිබෙන රාධී ක්ේෂ ධර්මයන් සම්පූර්මි නැති කළ එනිසාම අපි භාගිතුන් වහන්සේට උත්තරීතර මනුෂ්‍යය කෙළයි වච්චනය අපි පාවචිකිර මක් කරනවා.ඒනි මනුෂ්‍යයන් අතර මෙතෙක් උපන් ශ්‍රේෂ්ඨතම කෙනක්. මේ ලෝකයේ තුළ භාගිතුන් වහන්සේට සමහන කරන්න්න පුළුවන් මනුෂ්‍යයෙක් මේ ලෝකය තුළ ඇත්තේ නෑ. එනිසා භාගිතුන් වහන්සේට සමාන කරනවා නම් සමාන කරන්ඩ පුළුවන්කමක් තිබෙන්නේ තවත් බුදරෙකුට පමණමයි. වහන්සේට සමකල් හැකි තබත් මනුෂ්‍යයෙක් නැති නිසාම අසම කියන වචනය අපි පාවිච්චි කිරන්නුම. සම කියලා කැන්නේ සමාන කරන්න පුළුවන් අසම කියන වචනය පාච්චි කරන්නේම භාගිතුන් වහන්සේට සමාන කරන්න පුළුවන් කෙනෙක් නෑ කියලා කියෙන කාරණාව. ඇතන ඔබ දන්නවා මෙ ලෝකයේ තුළ සමහර ක්‍රීඩාවන්ට දක්ෂ පිරිස සිටිනවා. අපි ගත්තොත්වීමම ලෝකයේ මීටට සීියදුවපු පහුගේ කාල පරි්චේදයෙහි තාමත්ම ගත් ිනිසා විද හුසින් බෝල් පිළබඳව සාචක්කල අපි අම්මල තාතල දන්න වනාාට සාමාන් නිවායිසය අය දන්න ඔහු කාලයක් ඔහුට සමානකරන්න පුළන් කෙනෙක් හිටියන නමුත් තවත් කාල පරිච්චේදයක් තුළදී තවත් කෙනෙක් බිහිවෙනවා. එනිසා අසම කෙනෙක් ඔහුගේ වාර්තාව බිඳනතෙක් ඔහුට සමාන කරන්න තවත් කෙනෙක් හිටියන්නේ හැබැයි තාමත් අවුරුධ දස් කර නක්තිසේ ගිහිල්ලත් ලෞතුරා බුදු හාමුදුරන්ට සසාමාන කරන්න කෙනෙක් තවත් ලකය තුළ ඇත්තේ. එනිසා භාග්‍යතුන් වහන්සේට සමාන කරන්න පුළුවන් කෙනෙක් නැති නිසා අපේ ධර්මී තුළ පෙන්වා දෙෙනවා තතාගතයන් වහන්සේ කියලා කියන්නේ අසම කියලා කියෙන ගුණෙන් යුක්ත නිසා. සමකළ හැක්කේ බුදුවරෙකුට නිසාම අපි පාවිච්ි කරවා අසම සම කියෙලා කියෙන වචනය සඳහන් කරනවා. එමට තන් මෙල්ලෝකේ තුළ තවත් බුදුරෙක් පහළ වෙනකොට තවත් බුදුරු පහළවෙලා හිටිය නම් ඒයට සමාන කරන්න පුළුවන් නිසාම අසම සම කියලා කියෙන වචනය අපි පාච්චි කරනවා. එනිසා භාගිතුන් වහන්සේ කෙල කියන්නේම අසම කෙනෙක් අසම සම කෙනෙක්. අසම කෙනෙක් කෙලකයන්නේ සමාන කරන්න බැහැසාමාන්‍ය මිනිසුන්ට අසම සමාන කරන්න්න පුළුවන් තවත් බුදුරෙකුට පමණමයි. එදා මෙදාතුර භාගිතුන් වහන්සේගේ ජීවිීතයට අස අසම සමගුණේයුක්ත වෝ භාගිතුන් වහන්සේ අපි තාමත් වන්ද නාමාන කරනවා. එනිසා භාගිතුන් වහන්සේ කෙලකින්නේ මිනිසුන් අතර ජීවත්ව සිටි ආචරිමත් පුද්ලේ. ඉදාමිධාතුර ලෝකයේ දහස් සංඛ්‍යයාතෝ මිනිසු පහළ වුණ දහස් සංඛ්‍යාතෝ දර්ශයෙන්කයන් පහළ වුණ දේශපාලන ධර්ශනයකයන් චින්තකයන් නොයිෙක් උදයේ පුච්චලයන් කොයිකෙනෙක් පහල වුණත් භාගිතුන් වහන්සේට සමාන කරන්න පුළුවන් කෙනෙක් තාමත් ලෝකයේ පහළ වෙලා නෑ. පන්දහසක් කල් මේ උතුම් සම්බුදධ ශාසනය පවතිනවා අයයි කියලා අපේ පොත්පත්වල මුලා ශ්‍රවල සඳහන් වෙනවා. මේ කල්පාන්තරය අවසං වෙන තගම්ම භාගිතුන් වහන්සේ ධර්මය පවතීවි. ැතවතාවක් ලෝකී තුළල බුදදුරයෙක් පල වෙනකොට ඒ බුදුවරියකුට අපේ ගෞතම බුදුරජණන් වහන්සේ සමාන කරන්න පුළුවන්. එතෙක් පින්වත්නේ එතෙක් මෙතෙක් තුර අපි අසම සමගුණයතුූ තතාගතයන් වහන්සේ තමයි අපි හඳුනාගත යුතුවන්නේ. එනිසා භාගිතුන් වහන්සේට අච්චරියෝ පුද්ජලෝ එමනත් මනුෂ්‍යන් අතර ආචරිමත් මනු්‍යයාය කලා කෙන වචේ පාවිච්ච කරන්න පුළුවන්. බලන්න අච්චරියෝම් පුද්ජලෝ, අච්චරියෝ මනුස්සයෝ. එමනත්ත එබඳූ දෙදිෙනකු එකවර ලෝකයේ තුළ දකිින්ට ලැබෙන්නේ නැහැ. එනිසා ඒක පුද්ජිලෝ එකම පුද්ජලියයි. එදා මෙදාතුර මෙ ලෝකයේ තුළ පහළවෙච්චි ඒක කියන්නේ අපේ මේ බුද්ධාන්තර කල්පයේ තුළ ගෞතම බුදුපාණන් වහන්සේට සමාන කරන්න පුළුවන් තවත් කෙනෙක් කැත්තේ නැ. එනිසාම තතාගතයන් වහන්සේට අස අසම සම අච්චරියෝ පුද්ජලයෝ අච්චරිය මනුෂ්‍යයෝ ඒ පුද්ලෝ කිය නම්ටික පාච කරන්න ළොන් ක්තිෙන. හොඳට තේරුම් ගන්ට මේ තරං උත්තරීතර ව තත්ත්යකට පත්ච්ච කෙනෙක් තමයි ලොතුරා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. මේ තරං මහා ශ්‍රේෂ්ට වෝ කෙනෙක්. එනිසා භාග්‍යතුන් වහන්සේ කියලා කියන්න තු මේ අප ජීවත්තන්න සමාජයේ තුල ජීවත්විච්චි කෙනෙක්. තර බුදුරජාණන් වහන්සේ නිකං ඉබේ පහලිච්චි කෙනෙක් නෙමේ. සිද්ධහර්ථ කුමාරයා මිනිස් මවකට දාව මිනිස් සිරුරක් ඇතිව. එපදිලා උදුරකුමෙන් ජීවත්තලා මිනිස් ආයස වලඳලා උත්තරීස මනුෂ්‍යෙක් වශයෙන් ලෝකී තුල පිරුණුවන් පාපු කෙනෙක් වඩත් වෙදගත්වෙන්නේ සාමන්‍ය අම්මක් කෙනෙකුටම උත්පත්තය ලබපු එකමයි. සාමානි මනුෂ්‍යෙක් විදිට හැදන වැඩනා. මේ පංචි ඉන්ද්‍රී ධර්මතාවන් දකිනට පළුවන්කමක් තිබුණා. මිනිසුන් පල තිබිච්චි රාගදේශමෝහෝ මදමාන ඉරිශ්‍යා කරෝධ, මෙආධිලේෂ ධර්මයන්න් වහන්සේ තුළත් තමන්ගේ ගිහි කාල පරිච්්‍යේදේ තුළ තිබුණා. එ නැහැයි කියලා කරන්න පුොළුවකමක් ලැබෙන්නේ නැහැ. සාමාන්්‍ය මනුෂ්‍යයක් තුළ තිබෙන්න්නාහු මෙක්ලේෂ ධර්මයන් සියල්ලක්ම තිබුණා. හැබැයි සංසාරයේ පුරාවටම පාරමීතා දරම පූර්ණත්තයට පත්කරමින් එ සියල්ලක්ම නැතිකරන්ට අවශ්‍ය කරන මඟ තමන්ගේ ජීවිතයේ තුළ පුරුදු පුහුණු කරගත්ත කෙනෙක්. මිනිසුන්ට අයත්තු මිනිසුන් තුළම දක්ම් තිබෙන. මෛත්‍රිය කරුණාව, මුදිතාව ඔබේක්ෂාව සීල සමාධී ප්‍රඥාදී මේ ශ්‍රේෂ්ඨතම ගතිගුණ මනුෂ්‍යයෙක් තුළ තිබෙන්ෙනාව මේ ශ්‍රේෂ්ඨතම ගතිගුණත් මේ බෝසත් කාල පරිච්්‍යදය තුළත් තිබිච්චි කෙනෙක්. එනිසා බාගීතුන් වහන්සේ ඔබට පේන ඇති සිද්ධහර්ථ කාල පරිච්චේදේ ඉඳලා උතුම් බුද්ධත්වට යන කාලාපරිච්චේද දක්වාම සාමානී මනුෂ්‍යෙක් තුළ තිබෙන සකල විද කලේෂ ධර්මයන් තිබිචි කෙනෙක් ඒත් එක් ම තිබචි හොඳ ගුණ ධර්මත් තිබිච්චි කෙනෙක්. අකුසල චෛතක ධර්මයන් තිබචි කෙනෙක් ඒ සියල්ලම ජීවත්තෙනවාය කෙලා කියන්නේ එක්තරා ආකාරයකට අපේ ජීවිතේ තුළ සාමා්‍ය මනුෂ ලෝකයේ තුළ මේ ගැටන ලෝකයේ තුළ ජීවත්තයච්චි කෙනෙක්. ඔබත් මමත් උත්සාහගත යුතුවන්නේ මේ ගැටන ලෝකයේ තුළ නිරන්තරීම් අපේ මානසෙක වසින් පීඩාවට පත් වෙලා අපි එකිනෙකාතර ගැටුමැතිකරගන්න වට වඩා මේ ගැටන ලෝකින් අපි නැගෙටට තමයි උත්සාහ කළ යතු වන්නේ. භාගිතන් වහන්සේගේ ජීවිතය පිළිබඳව දැනගන්නවා අයයි කියලා කියන්නේම අපි ගෙනගන්නවා අයයි කියලා කියන්නේ එහෙම අප තුළ අන්ධභක්තියක් ඇති කර ගන්නවාට වඩා. පෙන්නත්න අපි අන්ඳභක්තික ජයනවට වඩා අවබෝධය තුළ ඇතිකරගත්ත ශවාසය. ම අපට නැවත නවතත් සඳහන් කරන්නේ ඇත්තනම භාගිතුන් වහන්සේ කියලා කියන්නේ අර දෙවියක් කියෙන කාරණාවක් නෙමේ. ගාන්දර්වය කියන කාරණාවත් නෙමේ. අර මනුස්්‍ය ජීවිතයක් තුළ මනුෂ්‍යයකට උරුමවන ධර්මතාවන් සියල්ලක්ම, තාගතයන් වහසගේ ජීවිතය තුළ තිබිචි කෙනින්. ඒය අවබෝධය තුළඒ ගැටීම් ඇති නොකරගන්ට තමන්ගේ ජීවිතයේ ඇතිකරගත සභාවේ. කලස ධර්මයන් සම්පූර්ණයෙන්ම මුලින් උපටා දක්වඩ තරන් තතාගතයන් වහන්සේ ගත්ත උත්සාහ ඒ අවබෝධය තමයි අපි දනගන්ට මවශ්‍ය වෙන්නේ. ද බලන්ට මිනිසුන්ගේ ජීවිතය තුළ ලබාගන්නා සාමාන්‍ය ආහාරපාන මයි භාගිතුන් වහන්සේ තමන්ගේ ජීවිතය තුළ ලබාගත් සමහ අවස්ථාවලදී රජවාසල වල, රාජ පෝජන පලදන්ට ලැබුණ සමහා අවස්ථාවලද තතාගතයන් වහන්සේට අස්වයන් වලදන යවාහාර වලදන්න සිද්ධ වනා. දානනි නොලභිච් අවස්ථාවන් තිබුණ පන්සල්ලල ගෝසිතාරාමය වැඩඉන්න වෙලාවලදී භික්‍ෂූන් වහන්සේ අතර ඇතිවිච අසමගිකමනි සාම උන්වහන්සේගේ විබේ කියයේ සඳ කොච්චරවවාද කළත් ඒ අවාද පිළගන්න ඇති නිසා උන්වහන්සේට පාර්ලිය වනයට වඩින්ට සිද වුණ. සාමාන්‍ය මනුෂ්‍යයකට ජීවිතය තුළ අත්තන කාරනවා හැබැයි ගැටීම ඇතින කරගෙන ඉවසේබෙන් අවබෝධීින් උපේක්ෂාවෙන් යුක්තඒ කාර නවන් තතාගතයන් වහසේ දැනගෙන හිටිය. සාමාන්‍ය මිනිසුන්ට ලෝකයේ තුළ ජීවත්තන විට ඇතිවෙන ස්භහාවේ තත්ත්වයම ලොෝතර බුදු හාදුරග ජීවිත රත් සෙදවුනා තතාගතයන් වහන්සේගේ ඉතාමත්න වටිනා මිනිස් ලක්ෂණයක් අපට පෙනුම් කරන අවස්තාවක්තිබෙනවා. ඔබ දන්නවා පරිපක් වූ වයෝ මයින් පරිත්තංම ජීවිතං. පහයෝ ගමිස්සාමී කතංගෝ සරණමත්තුන. උන්වහන්සම සඳහන්කනම මහල්ලෙක්. මට ජීවත්තේවට තියන තවයි තාමත් ස්වල්ප කාලා පරිච්චේදයක්. මම නුබල අත්තරලා යනවා. මවිසින් උඩබලට කළේතු යම්කිසි උපකාරයක් තිබෙන වන සලු උපකාරේ සිද කරනවා. මිෝකේ තුළ මනුෂ්‍යයෙක් විදිර උත්පත්තය ලබ කෙනෙක්. තමන්ගේ ජීවිතේ තුළ වැඩිවේටම පත්ච්ච කෙනෙක්. ඔබ දන්වාම මනුස්ස ජීවිතය තුළ, අපි මේ එක ආකාරයකට එකක්ම සභායගින් යුක්ත අපේ ජීවිතය ගතවෙන්නේ නහැ. එනිසා භහගතුන් වහන්සේ මනුෂ්‍යෙක් වසන් මිනිසුත්තය මුතුට කතා කරපු කෙනෙක්. සාමාන්‍ය ජීවිතය තුළ හැම ප්‍රශ්නයකම හැම ගැටලුවක් පිළිබඳම සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන් විදියට තතාගතන් වහන්සේ අනිත් අයත් එක්ඒ සාකච්ඡාව අවබෝධය පවත්වාගෙන ගපපු කෙනෙක්. මම දැන් මහල් එෙක් වෙලා. ක්කෝ වයෝමයා මගේ ජීවිතය දැම් පරිපාකයට පත්වෙලා අපට පේනීම භාගිතන් වහන්සේගේ ජීවිතය දැන් ගොඩා ජරා ජීරණ තත්ත්යකට පත්වෙලා තතාගතයන් වහන්සේ අවුරුදු අසුව කාලපරිච්චේදය උදාවනමට තමන් වහන්සේගේ සාරිීරිකමසයෙන් තිබි්චි දුබල තාව පිළි බඳව සඳහන් කරනවා දැම් මම මහළු තත්ත්වකට පත් වෙලා මට තව ජීවතයෙන තියන්නේෙ බොම ස්ල්ප කාල පරිච්චේදයයි මන මතකයි ඉවරක් ධම්ම ජීතය සෝත්‍රදශනආාවේදී ල්රජත්තමාහා භාගිතුන් වහන්සේ සමී පිටගිහිල්ලා තතාගතයන් වහන්සේගේ පාධයන් ස්පර්ශි කරමින් සෙබිමින් සඳහන් කරන්නේ සතාගතයන් වහන්ස මට දැන් අවුරුදු වසූ වයි ඔබ වහන්සේට තවුරුදු වස්ස වූවයි මත්ද දෙෙන් මහු තත්වයට පත් වෙලා බහන්සේ මහු තත්වයට පත් වෙලා ඇත්තටම මහළු වයිසේ දෙදන කතා කරන චිත්ත රූපය අපිට පේට දකින්ට ලැබෙනවා වයිසවුරුදු අසුවක් වෙලා ජීවත්තන ඔබ සහහි ඒහා සමානව ජීවත්වන පිරිස. බොහ වෙලාට තමන්ගේ මහළු කොම ගැන. තමන්ගේ නොහැ කියාව ගැන. තමන්ගේ ලෙඩදූ ගැන මේ වගේෙන කොච්චරණන් අපිට අහන්ට දකිට ලැබෙනවාද. සමහර වෙලාවට කතාකරන විට කියන්නේම මෙච්චර බිහිත් අවුරක් බෙහිත් ගොඩක් බොනුව. ඔබ පමණක් මනමයි ලෝතුරූ බුද්ධ සරීරයටත් පින්වත්න්නේ ඒස්භහවි මෙත් අත්වීම ඒ විදිම අපිට දකිනට පොළුවක්කමක් තිබුණ. අපිට පේනෙ තාමත්වේන්නේ බුදු හාමුදුරුවෝ වයිසට කියහිලා නැති සභාාවේ. ඒ පන්සලටගේ පහම මීට අවුරුදු හතලයක් පනහකට උඩද දෙදකපු. බුද්ධ ප්‍රතිමාවම තමයි අදත්ව බඩ දකිට ලැබෙන්නේ. ඒ බුද්ධ ප්‍රතිමාව තාමත් ජරාජීර්ණ තත්වයට පත්වෙන කොට ඒ ගහිතීන් තාල පෙෙන කලා සුද් පවිත්තක කල් අුත් බදු කෙනෙක්විදිර පෙන්නු කරනම සක්ක කවදාවත් දිරාපත්චචි සභාවය බට පේන්නේේ නැහැ. ඒ බුද්ධ ශරීරයේ විදිරම් පේනවා නමුත් සැබෑම තත්ත්ේ තමයි බුද් සරීරියත් පරිපාකට පත්වෙලාගේ හිල්ලා. ජීවිතයේ. ීවත්තෙන තින්තම් ස්වල් ලය කියලා කියන අවබෝධය තුළ හිටපු කෙනෙක් මෙ සාමාන්‍ය මිනිසුන්ට කතා කරලා කියනකොට අනිත් අයට කතා කරලා කියනගොට බතේරුන් ගන්ට මේ ජීවිතය කොයිතරනම් කෙටි ලාල පරිච්චේදයක්ත කියලා බාගතුන් වහන්සේම දේශනා කරන්නේ පරිත්තං මම ජීවිතන් ම ජීවත්තෙන තියෙන තාමත්ම ස්වල්ප කාලයයි පහය වෝ ගමස්සාමී ඔබලාවම අත්තර දළ යනවා මේක ඇත්ත තත්වේ දැනගෙන ජීවත්තයෙන්ට ඕන මිනිස්සුන්ට අපේ ජීවිතය තුළ වයිසට යන්ට යන්ට මේ කාරනාව තේරුම් ගන්ට බැහැ. එනිසාම අපේ අපේ ලඩ දුද්ගන හිත හිත කල්පනා කර කර ජීවත්තන්ට පුදුමා කරවිදි අරගලයක් අපි සිද කරනවා. අවුරුදු වසුවකනුව කෙනෙකුටත් අපි කතාගරපු හම එයා කියන්නේ තුරුවන් පිහිටෙන් අවෞරුදු දහයක් පහලා ජීවත්තෙන් තියෙනවනම් පොචර හොඳද අප හාමුදුරන කියල ම සඳහන් කරන්නේ ඇයි අපිහිම ප්‍රාර්ථනා කරන්නේ. මේ ජීවිතයේ ජීවත්වෙනට වඩා අපි අවෝධයතුව අපේ ප්‍රාණී නිරුද්ධ වෙන්ට අපි කල්පනා කරනවා නම් මනතරන්නම් ශ්‍රෂ්ඨකමක්. වයිසට යන්ඩයන්ට ජීවිතේ පරිපාකයට පත්තයෙන්ට පත්තෙන්ට අපි කොච්චරණං අපි දුක්විදිනවාද. දැම් බලන්ට බුදුහාදුරග මේ දේශනාව තුළ තියෙන මේ මනුස ජීවිතය තුළ තියෙන අනිත්්‍යතා ස්වභාවේ මේ අයි බාගතුන්හන්සේ හඳුනා ගන්නවය කළ කියන්නේම තතාගතයන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවේදී පැහැදලක් කරන්නේ වයිසාවුරුදු වසූක කෙනෙකවී ජීවිතය තුළ තියෙන දිරාපත්තිච ස්භාවේ අපි දන්නවා අඩුම ආයසු ප්‍රමාණයක් ලෝකයේ තුළ වැඩහිට පෙනෙක් තමයි අප ෞතුම බදුරජණන්හසේ කලා කියන්නේ. පස්ම හැලුන් බලන වෙලාවේදී කාලයේ විද්‍යයට බැලිවෙේත් ඇත්තටම හොඳම කාලය කියල සමහරයි සඳහන් කරනවා නමුත් සැබෑම අරතේ නම් මේ කෙටි කාල පරිච්චදයක් තුළ ජීවත්තනවට මේ ජීවිතය තුළ තියෙන අනිත්‍ය දුක අනාත්ම හාස භාවය ඉතාමත් මුොදින් මැනබින් තරුම්ගන්න පුලන්ක මක්තිබෙනවා. සමහර ඇතන නවරදු අසු අනුව ිහිල්ලත් ඉතාමත්ම හොඳද ජීවත්වෙනවා සංසාරිී තුළ බක්කුල්ල හාමුදුරුන්ගේ පරම්ප්‍රාාවී පිරිස නොෙක් කාරයේ පොන්නටයත කරපු පේස පින් දහම් කරපු කටයුත්ත. එනිසා එනි අය බොහම දර්ගාාවශ ලබන පිරිසක් විදිර සඳහන් කරන්න පුළුවන්. දැම් බලන්ට භාගිතුන් වහන්සේ අවුරුදු අසුවේදී. තමන් වහන්සිගේ ජීවිතයේ තුළ තිබච්චි. වැඩිහිටිකම සභාවේ පිළිබඳව සඳහන් කරනකට ඒතුලින් ඔබ ඔබේ ජීවිතයේද හා බලන්ට පුළුවන්කමක්තිබේයටවෙනවා. අහංකෝ පනානන්ද ඒතර චිින්වෝ උද්දෝ මහල්ලකෝ අදදගතෝවාෝ අනුපපත්තු ආනන්දේ මන් දැන්. ජරාවට පත්වෙලා තියෙන්නේ. වැඩි බයිසට මහළු බවට වයස්කත තත්වයට පත්වෙලා ඉන්නේ. මගේ වයිසෞුරුදුවස්සූවයි. ඉතාමත්න දිරාපත්වෙලා අබලන්තත්වයට පත්තිච්චි කරත්වයක්. ඒක හදල සකස් කළ ප්‍රිසංස්කරනය කළ ඇදගෙන යනවා වගේ. මගේ කයත් අරහත් බලයෙන් මම මේ බැඳලමිය තබාගෙන තිබෙන්නේ. තමන් ඔහන්සකි ශරීරය තුළ තිබිචි දුබලතාවම මෙතරදදි තාමත්ව හොඳින් පෙන්නුම් කරන අවස්ථාවක්. කවුරුත් සහර ලාවට දැකල නැහැ බුද්ධ ශරීරය අවුරුදු වස්සූුවේදී නිරූපණය කරපු බුද්ධ රූප අපි සියසිං අපි දැකළ නැහැ. හැබැයි මෙතන පේනවා සැබැහම යථාර්ථය පෙන්නුම් කරන අවස්ථාවක්. ඔබ බොහො වෙලාවට දම්බද්දිවට ගියත් ඒ දඹදිව විවිධ තැන්වොල සකස් කල තිබෙන දුස්කර ක්‍රියාකාලා පරිචේදේ තුළ තිබෙච්ි රූපතමයි දකිින්ට ලැබෙන්නේ. ශරීරයේ යට කටු ටික පමණක් පෙන ඩ හනිකුත් පිට කොද එකට ඇලික්චි සභාවේ ඇස් බලගහෙල් තිෙමන සභාව ඒ දුස්කරම කාලා පරිච්චේදේ තුල තිබච්චි රූප දකිනවාමි සක්කා අපට ඇත්තවශයෙන්ම අපට දකිින්ට ලැබෙන්න්නේ වයි සෞරදු වස්සුයේ දී මේ විදිර මේ දිරපත්තලා ගියපු බුද්ධරූප. ඔබ දන්නවා මහ පරිනිර්බාන සෝත්‍ර දේශනාවේදී. විශේෂෙන් මහා පරිනිර්වාණයට පත්තන සභාවයේ පිළිබඳව. ඉන්දියාවේදී අපිට පේනවා ඉදාවට ගියපු හම් මහා පරිනිවවාණ සිද විච්චි පිරුව ංචක බ කිින්ට ලැබෙන. මේ පිරුණුවන් මංචික දකිනකොට ඒ බුද්ධ රූපයේ ඔබ හොඳවට සේසිංහ මවාගන් සමහරලාට මේ ධර්මේශ්‍රවනය කරපු බොෝ දෙෙනෙක් ඉන්දාවට ගිහිල්ලා පිරුණුවන් මංචිකේ දැකප කෙනෙක් ඒ පිරුණුවන් මංචිකේ නිරූපණය කරලා තිබීම ඉතාමත්ම තාත්තිික කාරගයට සිද කලා තිබෙනවා පිවත්නේ පරි නිර්වාණයට පත්වුණට පස්සේ ඒ නිරුද්ධ ව රූපකාය තුළ තිබෙන්නව් මලානික සභාවි අපිට දකිින්ට ලැබෙන හි සැෑලෙම අපි පේෙනවා පරිනිර්වාණයට පත්තිචි රූපකාය එනිසා අපට අනිකුත් බොහෝ තැන්වල වයිසවුරුදු වස්සුවේදී ජීවිතයට පත්තිච්චි බුද්ධ ප්‍රතිමාවන් අපිට දකිින්ට ලැබෙන තාමත්ම කලාතුරකින් ඒ අවුරුදු වස්සුවක ජීවිතයක් තුළ තිබෙන ස්වභභාවය තත්වය අපි දකිින්ටොන ඒ තත්ත්යයි දකින්නේ බුදු හාමුදුරුගේ ජීවිීතයටත් වයිසවුරුදු වස්සුවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කලාන ම දැන් ජරාට වැඩිවිීට මහළුභවිට පත්තිලාති වෙනවා කිය එක දුක්ක සත්්‍යය තුළ සඳහන් කරපු ජරාව ව්‍යාදියට මරණයටට පත්වෙනය එකලා එන්න ධර්මතාවන් කාරණාවන් බුද්ධජ් ශරීරයටත් පත්වෙලා තිබෙනවා. එනසා්‍රී ජීවිතයේ පරිපාකට පත්වන විට මහළු වියයට පත්තෙන විට අපි නිරන්තරෙන්ම සඳහන් කරන්නේ මට අමාරුයි මට ජීවත්යෙන්ඩ බැහැ මට ලෙඩදුක් වැඩි මේ තමයි අපි ජීවිතයේ තුළ තිබෙන ලොකුම බරපතලම කාරණාවක් බාට පත්වෙලා සඳහන් කරන්නේ. නමු පෙන්වත් තාමත් මොදින් ආබුධ කරගන්ට ඔබ ජීවිතය වයිසට යනමීට අනිතිතා දර්ශනයට යටත්වන විඩ ඔබ තේරුම්ගණ්ඩ අවශ්‍ය වෙනවා භාගිවත් ලෝතුරා බුදුපාණන් වහන්සේ ඇතවශයෙන්ම අපට අපේ ජීවිතයට අපි සමාන කරගණ්ඩ අවශයෙනවා සමාන කරගන්ඩ ක ලකයන්නේ භාගතුන් වහන්සගේ සරීරයටත් මේ ස්වභාාවී ඇති වනාා නම් මමත් මගේ ජීවිතය තුළයි ස්භාවේ තත්ත්වේ දකිඩ පුළුවන් මේ තරං උත්තරීතරූ අච්චරිය පුද්ජල අසම සම මේ තරං විධ ගුණයන්ට යටත් වෙච්චි ලෞතුරා භාගිතන් වහන්සගේ ශරීරයේ තුළත් එවනිස්වභාවයක් තිබුණා නම් මගේ ශරීරය තුළත් මේ තත්වේ මම දකිින් ටොනැ එකෙල කියෙන කාරණාව. ඔබේ මනසින් ඔබේ බුද්ධියෙන් දකිින්ටොන. අන එතකොට තමයි ලෞතුරාබුදු හාමුදුරෝබට දකිනට පුළුවන්ක මක් තිබින්නේ. වරක් භාගිතුන් වහන්සේ මේ පරිපාකට පත්වෙලා වැැඩිවියට පත් වෙලා ජීත ුරුද තරතත්වයට පත්වෙලා අවුදු අසූක පමණ කාලාල පරිච්චේදයක් තුළ එලි මහනයේහි අව්ව තපින වෙලාාව. ඔබ දන්නුව සමහර වෙලාට අපේ ජීවිතය වයිසට කියයාට පස්ස. අපිට පුචිකාලි ොඳවට මතකයි අපි ආච්චිලා සියලා කිරිවලිය වැටෙනකොට එළියට ගිහෙල්ලා අව්ව ත පින අවස්ථාව. ඒ වෙලාවලදී හිරවලියට තමන්ගේ ශරීරයේ නිරාවණය කරමින් තාමත්ම හොඳින් තමන්ගේ ජීවිතේ තුොල් හිරි තපන සභාව ය එමන තන් හිරු එලිය තපන සභාවේ. භාගිතුන් වහන්සේ විිරම දවසක්. හිරවලේ තමන් වහන්සේ වැඩයි නවස්ථාවලදී. ආනන්ද ස්වාමින්න් වහන්සේ භාගිතන් වහන්සේගේ සරීරයේ ස්පර්ශය කරමින් සඳහන් කරන්නේ. තතාගතයන් වහන්ස බොහන්සගේ සරේරය. මීට අවුරුදු ගණනාවට ඉසල්ලන බොහෝම සියුම් මාකාරයකට. උ වවහන්සගේ ශරීරය අතපත ගානවිට ඉතාමතම සියුම් විස්පර්ශයක් දැනුනා. හැබැයි දැන් අපට පේනවා ඒ තත්වේ සභාව ඇත්තේ නෑ ඉතාමත ගොරෝසු තත්යකට පත්වෙලා. තතාගතයන් වහන්සේ වෙලාවිදී සඳහන් කරන්නේ. නන්දය මේ ලෝකේ තුළ තියෙන ඇත්තම ස්භාවේ තමයි තරුණකම ඉක්මා යනකොට මහලුකම ලඟාවෙනවා. නිරෝගිකම නැතිවෙලා යනකට රෝගී තත්ත්යක් ඇතිව වෙනවා. මේ ලෝකේ තුලත් මේ යතා ස්වභභාවේ තත්ත්වය අපි සියලු දෙනාටම පොදූ කාරණාවක්. බුදුරේක් කිච්චි මටත් මේ කාරණාව ඉතාමත්ම පොදූ කාරණාවක්. ඒ නිසා අපියකට කම්පා නොවීතු වෙනවා මේ අවබෝධය තුළ මේ සසර කතර නිවාරලන්ට අශ කරන මග මම කියලදි ලති වෙනවා මංගතමයි අප අනුගනය කර යුතු වන්නේ. අපේ රූපකාය පිළිබඳවත් අපි ඒවා යම් යම් දේවල් යම්කිසි ආකාරෙකට පවත්තාගනයම සඳහ මිල මුදල් වියදන්ං කරමින් දහස් ගනං වියදං කරමින් ජීවත්වෙනට වඩා හිතාහදාගෙනීම කොච්චර නං ටිනවාද. මේ භාගිතුන් වහන්සේ විසින් අපට පෙන්ඩුම් කරපු කාරණවා. එනි සාමාවඔබට දේශනා කළේ භාගිතුන් වහන්සේ කෞුද කියලා කියෙන කාරනාව සඳහන් කරනකොට තතාගතයන් වහන්සේ අසම සම කෙනෙක් භාගිතතුන් වහන්ස උත්තරීතර නු්‍යේ. ඒ තමයි සාමාන්‍ය මිනිස්සන්තුල තියෙන කෙලි සම්පූර්යෙම ැතිකරපු කෙනෙක්. භාගිතුන් වහන්සේට සමාන කරන්න පුළුවන්කමක් තියනෙ බත් බුදුවරෙකුට පමණ මයි. සාමා්‍ය මනුස්්‍ය ලෝකයේ තුළ මුත්පත්ය ලබපු කෙනෙක් සාමාන්‍ය මනුස්්‍යයකට උරමුණන ධර්මතාව. ව්‍යාධිය රෝගතාරක තත්ත්වය එමන තන් වයිසට යනක ලෙඩදුක් ඇැතිවෙන එක එක භාගිතුන් වහන්සේ ශරීයටටත් ඇතිවිචිකාරනවා. පුංචි කාලේන්දලම දේවල් ඇතිෙන්ඩ පුළුවන්. බලන්න තතාගතන් වහන්සේගේ ජීත පිළිබඳව දකින්නට. සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදියට අපි ජීවිතය තුළ ඇතියෙන ස්වභාවේ එම තතාගතයන් වහන්සේගේ ශරීදය තුළත් සිදුුවෙනවා. මේ අවස්ථාව තාමත්ම කොච්චර හොඳින් පැහැදිරිි කරන්න පුළුවන්ඳ කියලා කිවෝත්. වතුර පිපාසිං පෙලෙන රෝගයෙක් විළිබඳ හිතාන්ඩ කල්පනා කරන්න. යම් කිසි රෝගී තත්යකට පත්තිච්චි කෙනෙක්. ඒ රෝගියයා ඇඳේ ඉඳගෙන තමන්ට පස්ථන කරන කෙනෙකින් වතුරටික් ඉල්න්නවා මට වතුර ටික් දෙන්නෙක මට වතුටිකක් බොඩ වශ. ට ටික් න්නෙක මට කෑම ික් දෙේන්නකෝ. මේවිදිට ම අපිට පේනවා චුන්ද කර්ම පුත්‍රයාගේ ආහර වෙළඳුව අට පස්සේ. බුදුරජණන් වහන්සේට දරුණම රෝගකාර්ක තත්යක් ඇතිවෙනවා. ඒ වෙලාවේදී භාගිතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සඳහන් කරන්නේ ආනන්දය හොඳට මට වතුර පිපාසයි. ඉක්මට පැන්ටිකක් මට ගෙනත් දෙෙන්ට. ඉංගම මේේ තුවන් ආනන්ද පානීයන් ආහාර පිපාසිතෝමි ආනන්ද පිබිස්සාමී, මේ විදිර තෙවරක්ම සඳහන් කරනවා. ආනන්දය මට වතුරුටික් ගෙනැත් දෙේෙන්ට භාගිතුන් වහන්ේ ඉල්ලා සිටින්නේ දැඟගුට පේවඇති වියක් බ්‍ර්මියක් නෙමයි ලෝ තරාබදු හාමුදුරු කෙල කියන්නන්නේ. දෙවියෙක් බ්‍රහ්මික් පිළිබඳු විතන කාරණාවට වඩා ඉතාමත් වෙනස් ස්වභාවිකින් යුක්තව තතාගතයන් වහන්සේ කල්පනා කරනවා. එනි සත් තමන් වහන්සේ මේ කියෙන් හැම ක්‍රියාවක් තොලෙෙන්ම බුදුරජණන් වහන්සේ පුළුවන්කමක් තිබන තන්ගේ චිත්ත බලයින් චිත සමාධයෙන් උඩාක් දෙවල් යටපත් කරලා පෙනන්නට. ැයිඒයි ත්තරීතට පත්තිච්චි තුන් වහන්ස කෙනෙක්. නමුත් සාමාන්‍ය මිනිසුන්ටත් බුදුහාමුදුරන්ට පෙන්නට රෝමුණාවක්තිබනාා මටත් මගේ සරීරේටත් මේ තත්තේ ස්වභාව සිද්ධ වෙනවා. මේස්වභවිී තත්ව සිද්ධන යයි කියලා යන්නම පිනුවත්න්නේ සාමාන්‍ය ලෝකී තුළ ජීවතන මිනිසුන්ටත් අනිත්‍යය දුක්ක අනාත්ම කියල කියෙන ත්‍රලක්ෂණට යටත්වන්න සිදුවෙනමගෙන කාරණාව. එනි සබ හිතන්ට කල්පනාකරන්ට බලන්ට බෙවිනිි දේශනාවලෙන් කොයි තරන්න බුදුහාමුදුරෝ පිළිබඳව අපට යම් කිසි අවදධයක් ළඟකා කරගන්නට පුළුවන්ක්මක් තිබෙනවාද. බුදුහාමුදුරුන්ගේ උත්තුම් බුද්ධකාය කියෙලා කියන්නේ. දෙතිස්මා පපුරුෂ ලක්ෂණලේ යුක්ත වූ. අනූනුව තිබෙන බුද්ධ සරීර් රූපය කලා කියන්නේ ඉතාමත්ම ලස්සනවෝ රූපකායක් තිබිච්චි කෙනෙක්. මේ රූපකාය පිළිබඳව වසිවෙලා බලාගනහිට පිරිසහිටිය. සමහරය බුදුහාමුදුරුන්ගේ රූපකාය බලන්ටම මහන වුණා උදේන්ද රෑවෙනක හොයිතරග බැලුවත් බුද්ධකාය අපිට පාවෙන්නේ නෑ. හැමදාමත් අපට අපේ දේශනාවලද? ඒ ඇතට මම සඳහන් කරන්නේ බුදුහාමුදුරගේ රූපකායබලනවාට වඩා තතාගතයන් වහන්සේගේ උතුම් නවාරාදී බුදුගනම බලන්ට කලා කිව. පස්සුගේ සතිය අපේ දේශනාාවකදේ අප සඳහන් කළේ සුභූති මහරතන් වහන්සේ පිළිබඳව. සුභති මහරතන් වහන්සේ භාගිතුන් වහන්සේගේ උතුම් රූපකායේදිහා බලාගෙන බුදධා නුසති බට පොවස්ථාව. උතුම් රහත් පලකට පත්තෙන්ට තරං සංසාරය තුළ මහා පිනක් කරගත්ත කෙනෙක් දැම් බලට දු හාදුරු රූපකායේදහම් බලාග හිටපු. වක්කලි හාමුදුරුවන්ට සඳහන් කරපු කාරනාව. වක්ල හාන්දුු හරි කැමති බුදුහාන්දුරු රූපකායියේදහා බලාගනීන්ට. ඒ වෙලා විදිී තතාගතයන් වහන්සේ දේශනා කරන්නේ කින්තේ වක්කල මිනා පූතිකායේන බුදුරජාණන් වහන්සේගේ ශරීරියත් මේ දෙතිස් කුණුපෙන් යුක්තයි මේ කුණුවෙලා යන ගඳගහන මේ ශරීරෙන් ඇති වැඩේකුමක්. අපට පේවා ඉතිුත්තක ඒක නිපාතයේ මේ කාරණාව සඳහන් කරනවා. එනිසා ඔබ මේ පූතිකා දිහා බලාගෙන මගේ ශරීරයේ දිහා බලාගෙන මේ ශරීරත් සියල්ලක්ම ජරාජීර්ණත්වට පත්වන එක මේ ජරාජීර්ණත්යට පත්තන මේ සරීරය දිහා බලලාගින්නවාට වඩා ඔබ මේ සංසාරයෙන් එතරවීම සවල් අඳහාවශ්‍යි කරන මගේ විෝර කරගන්නට මේකින් කිසිදු පල ප්‍රෝජනයක් ඇත්තේ නෑ මෙ අත්ම්පර්රම ිනිසස් භාවිට පත්තිනවා. දැන් අපට පේනවා සිරිමා ගනිකාවගේ මරණය මිනිස්තර වෙළම් කරට බුදු හාදුර සැස. සිරිමා ගනිකාවගේ සේවව ලබාගෙනම සදාහ මිනිසු කොච්චට පොරකෑවද. හැබැයි මැරුණට පස්සේ ඒ සරීරේ ගන්ට කිසි කෙනෙක් ඇත්තේ නෑ. සත පහක මුදලක් දිලා ගණට කෙනෙක් ඇත්තේ න. නිකං ගන්ඩ කෙනෙක්ක ඇත්තේෙත්නෑ. එනිසා පින්නවත්න මේ හැම වෙලාවක් තුළදීම හැම අවස්ථාව දීම හැම සිද්ධියකදීම බුදු හාන්දුරුව අපට පෙන්නම් කොට වදාලම මේ ජීවිතය තුළතින යතා ස්වභවේ මයි. එනිසාමයේ වෙෙසක් කාල පරිච්චේ දය තුළ, අපි භාගිතුන් වහන්සේ හඳනාගන්න අය කලා කියන්නේීම. මෙවෙනි කාරණාවන් අපේ ධර්ම ඥානය සඳහා ලබාගෙනීමයි. ඔබ සිල්ලු දෙනාටම තෙරුවන් යනන් තාශිල්වාදීෙන් යහපතත්ක් විවා කියල පාර්ථනා කරනවා. විශේෂයෙන් පසුගේ දවසක ගේ සතියමා සඳහන් කලාා අපි වි්‍යරස්ථානයහි. අධධික්ක විදුලි බිල සඳහා මිසඳමක් විදියට අපි උත්සාහ කරනවා උසාකරමින් පවතිනවා සූරිය කෝස පදධතියක් සබිකිරීම සඳහා. අපි පසුගේ සතියදී යම්කිසිල්ලිීමමක් කලා මේ සඳ ලක්ෂතියක පමණ දලක් වැෑවෙනවා කියලා. පලවිනි අදර සහල් ලක්ෂ හලකටසන්න මුදලක් ඇයවෙනවා. පසුගේ සතියේද අපිට කීප පලක්මකතා කළ ආදාාරපකාඩ සිද්දකලා. ඔබට මේ කාල පරිච්චේදේ තුළ මෙනිවෙසක් කාල පරිච්චේදේ තුළ. යම් කිසි කෙනෙකුට හැකියාවක් තිබෙනවානම්. වට පුළුවන් ආකාරයකට සහලට කෙනෙකුට පුළුවන් සම්පපුර් මි භාරගන්න තවත් කෙනට පුුවන් තමට හකි ආකාරයෙකට මුදලක් පරිත්‍යයාග කරන්න ඒනිසා ඔබට මේ දවස් දෙකතු න ඇතුළත පිළබඳව සහිපත් කළේ මේ වටිනාම පුුණන්න්‍ය කාලේද අමාරුම කාල පරිචේදී.ත් මේ කටේතර යම් කිසි දායකත්යක් දරන්න පුළුවන් නම් ජීවිතයටට මහ පින්ංගොඩක් රැස් කරගණන්න පුළුවන් ආලෝකයක් ැස් කරගන්න පුළුවන් කාල පරිච්ච දෙයක් විද්‍යයටටමයි සඳහන් කළේ උබට සඳහා නැවතත්මාම සහහිපත් කරනවා බිඳුවයි හතේවත් තුනයි අනුවයි විසි පහයි විසි හය. බිඳුවයි හතේවත් තුනයි අනුවුවයි විසි පහයි විසි අය හෝ. බිඳුවයි හතයි එකයි හතරයි. අසුවකයි අසූුවයි අසූ දෙක බිදුවයි හතායිකයි අතරයි අසුවකයි අසුවයි අසූ දෙක කියන මගේ පෞච්චලික ජංග මුදුරකතට කතා කර බට ජනගන්න පුළුවන් රාත්‍රී කාලදි කතා කරනත් වඩාොට විබේක ඇත්වයන වෙලාට කතාරන්න හදිසේ කතා කරන්න බැරිවුණොත්මට බඩ නවත පෙරලා ම ආමතරය කර බවත් සලකන්න නිසා ජීවිතය වටිනාම මහ පුන්නෙ කටයත්ක් කරන්න පුළුවන් මේ වෙක්කාල පරිචේදේ තල බුදු හාමුර වෙනීම කරන පූජාවක් වෙනෙන් ඔබේ නොසුර දායකත්තය ලබන්නල්ල ලාසසිත්වා පට මෙිෙක් ආදර උපකාර පුසිල්ල දෙනාටම මේ වෙලාධද අපේ පුුණ්්‍ය අන මොදනවසේපත් කරවා විශේෂයෙන් අපි වෙසක් පෝයනෙන්ට පලවෙනි අදර නිමා කරන්න ුසා කරා ඒත් සඳහා ඔබට වේ දායකත්ය ලබාදනස කරුණාව විසේ පත් කරමින් අදත් මේ යඋත්තුම් දේශනාව සඳහා තමන්ගේ පින් බර දායකත්තය ලබාදුන් අංක හතරෙන් එකෙන් එක ශ්‍රීෂෝමන්ද පාර නැදි මාල දෙෙහිවල්ල පදිංශි සුනිලා මරකෝන් පිවත් මහත් මේ විසින් අර්මුණු බව්ට පත් වෙලා තිබෙන්නේ ද සටි අපපේල් සිහතරණ දින පලෝසැපත් වූ හොන්න මදුදරාවල පදිංචිව සිටි, ජෝතිඵල සිනුරත්න මහතා අධදරණය සම්පුෘරෂයාට පියාන්ට සීයාට පින් අනම් දන්කිරීමහන් නිවන්සුව පැතිීමත් මීග සිලු ඥාති හිතමිත්‍රාදීන්ට ධර්ම මාර්ගයේ පුර්ණ කර ගැනීම පිණසමේ උත්තුම් ධර්ම දානමි කුසලේ පාරිමතාවක් යයිකළ ප්‍රාර්ථනා කරවා. දේශකන් මහන්සේටත් පවලේ සැමට ලක්ව සිලෝවා සිසියල දිනාටවත්. චතුරාරි සත්‍යය ධර්මයම අවබෝධය ලබේවායයිකළ පාර්ථනා කරවා. එඒනිසාමේවෙලා ද මේ උත්තුම් දේශනාව සඳහා දායකත්තය දරපු පින්වත්ව ටත් ධර්ම ශ්‍රමණය කර ලක්වාසි ලෝකවාසිල්ලු නාටමත් නිදුක් පේවා නීර චර යම ලැබේ උත්තුම් දළන් හමුදුරග පිට ලබේවා ැයිසරී හමුරන් වහසගේ පිටාශිල්වාදයෙන් මේ උතුම් ධර්මයවාබද කරගට ප්‍ර්ඥාවන් පහල වේවායකළ පාර්ථනා කරන. දේශනාව දායකත්තේ දරම පින්නවත්තුන්ගේ වර පරම් පා ේගල සල්ල ඥාතන්ට පින්හ ොදන් ේවා ධර්ම ශ්‍රමන කර ලක්වා ලෝවාසයබගේ පවල ද වේ. බල හැ ම තු නි සැස ලබේ යයික ප්‍රාථනකකිනවා විශ්ු තරගම සමන් විස දී සේල් මල් පපේසාක හසක දෙදවියන්ටත් සිුලු දෙනාටමත් අපි හැදෙනවමත් පතන බෝධිකින් නිවනිින් සැසීමට පත්තේවා. අකාසට්ඨාචබුම්මටටා දේවානගහ මහින් දෙකා පං්ඥන්තන් අනුමෝහෝදිත්වා චිරංග්‍රක්කම්තුලෝකසාාසනං. அకສటచบుමටంట ദවානාగాමහින්ందిక pഞන්తం అනුമதிवा చిరరคําంతుදසන পাకສຖచบుමටంట ദවානාగహමහින්ందిక pഞන්थం అනුമதிtwa රරකන්තුවං සදාතිී එමදිනාටම සම්මා සම්බුදු சරමයි